Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhamman Muni Rajasya Sunantu Sagga Mokkhadam Dhamma Savana Kalo Ayam Bhadanta Dhamma Savana Kalo Ayam Bhadanta Dhamma Savana Kalo Ayam Bhadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Saddha Sampanna Karunika Pinituni Net Nalikave Vikashivana Nirtu Sadhan Deshanava Adavasedi Jayala Kudahaka Pula Putura Ankita Sirisi Tunin Si Nilase Padinchi Anula Samrasingha Mautumiya Srinath Samarathingha Vyatuman Saha Epauli Sahodara Sahodara Pirisage Pansi Tuna Sisil Padumaga Kurana Katunayaka Padinchiwa Sitina Epauli Dudaru Pirisatulu Inda Pirisage Dayakattaya Mata Sidu Karana Uttaritara Kusalayak Uttaritara Dharmadaname Pinkamak Jatiya Nalikawa Vashen Net FM Guwan Nidaliya මේ සිදු කරනු ලබන ඔබේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට අදාළව උතුම් සද්ධර්ම විකාශනය අපි ඉතාමත් අගය කරනවා. පොසත් පුර පසළොස්වක පොහොය කියලා කියන්නේ බෞද්ධයින් හැටියට අපිට ඉතාම වැදගත් පොහොය දිනයක්. අපේ ජාතියට අපේ රටට වැදගත්ම පොහොය දිනය. මුළු ලක්දිවම ඒකාලෝකවත් කළ උතුම් දිනය අද මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය. මුළු ලෝකයටම තේරවාද බුදු දහම ලබා දීමෙන් අපේ ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය හිමි වෙනවා. ඒ නිසාම තේරවාද බෞද්ධ රටවල කේන්ද්‍ර ස්ථානයේ හැටියට සැලකෙන්නේ අපේ මේ ලක්දිව. ඒට හේතුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේ එදා පොසොන් පුර පසළොස්වක පොහොය දවසක වැඩම කරලා මේ ශාසනයේ පැවැත්ම සඳහා තබපු මුල් අදිතාලම ඒ තබපු මුල් පියවර එහි තිබුණු ශක්තිමත් බව නිසා තමයි එදා පටන් අද දක්වාම මේ බුදු දහම නිරුපද්‍රිතව අපේ රට තුළ පවතින්නේ. ternary ධර්ම සංගායනාවේ පසුව බුදු දහම ආරේ වන බොහෝ රටවල විවිධ ආක්‍රමණ විවිධ දේවල් සමග අන්නේ මතවාද සමග බුදුදහම මිශ්‍රව ගියත් අපේ තේරවාද බුදුදහම නිර්පත්‍රිතව රැකගෙන ග්‍රන්ථාරූඪ කරලා මුළු ලෝකයටම බෙදා දෙන්නට අපේ ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේ උත්සුක වුණා. එනිසා මුළු ලෝකයේම තේරවාදී භික්ෂුන් වහන්සේට නැති අනන්‍යතාවයක් අපේ ශ්‍රී ලාංකික තේරවාද භික්ෂුන් වහන්සේට තිබෙනවා. ඒ අනන්‍යතාවයේ ප්‍රතිඵලය තමයි ලෝකෙ තුළ අද වන විට නිරුපද්‍රිතව තිබෙන තේරවාද ත්‍රිපිටකය. එනිසාම මේ පොහොය දිනය අපිට ඉතාම වැදගත් අපේ අතීත ශාසනික ආගමනය සිහිපත් කරන්නටත් ඒ වගේම අපේ ශාසනික අනාගත පැවැත්ම පිළිබඳව තේරුම් ගන්නටත් මිහිඳු මහරහතන් වහන්සේ තබපු ඒ උතුම් දූරදර්ශී නායකත්වය
අදුතරටත් තබන පූජනීය මහා සංඝරත් මේ වන්දනා කරන්නට. ඒ සියල්ලේම ප්‍රතිඵලය තමයි අපි කාටත් නිවෙන්නට පුළුවන් මගක් නිවෙන්නට පුළුවන් ප්‍රතිපදාවක් මේ ලක්ෂණ තලය තුළ අද වෙන විටත් අපිට අහන්නට ලැබීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය අපිට අපේ ජීවිතය තුළම මේ ජීවත් වෙනකොටම සාක්ෂාත් කළ හැකි දෙයක්. මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා කිව්වට මැරිලා නිවන් දකින්නට පුළුවන් කමක් හෝ මැරිලා නිවන් දැකපු කෙනෙක් ඇත්තේ නැහැ. නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන් කම තිබෙන්නේ ජීවත් වෙන කෙනෙකු විසින්. ජීවත් වෙනකොටම නිවීම ලබා නොගත් කෙනෙකුට මැරුණට පස්සේ ලැබෙන නිවීමක් ගැන කතා කරන්නේ නැහැ. බොහෝ ආගම් සමය දර්ශනවල මරණින් මතු ලැබෙන ස්වර්ගයක් විමුක්තියක් පිළිබඳව කතා කළත් බුදුපියාණන් වහන්සේ පෙන්වුවේ ජීවත් වෙන කෙනෙකු විසින් නිවීම ලබා ගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ මේ ශාසනය ලැබිය හැකි අග්‍රතම ඵලය අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙනකොට. ඒ නිසාම මේ ධර්මය අපි සම්දිට්ඨිකයි කියලා කියනවා. සම්දිට්ඨිකයි කියලා කියන්නේ මේ ධර්මය මේ ජීවත් වෙන කෙනෙකු විසින්ම අවබෝධ කරගත යුතුයි. සාන්දෘෂ්ටිකයි ජීවිතය තුළම දැකිය හැකි. හැම කෙනෙක්ම ඉපදුන දවසේ ඉඳලා මරණයට පත් වෙනකම්ම දුකට අකමැති. දුක කියන දේ අතහැරලා දාලා සැප විඳින්නේ කොහොමද කියන දේ තමයි මිනිස්සු හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි නොහිතන විදිහට මිනිසුන්ගේ ජීවිතවලට දුක ගලාගෙන එනවා. අපි ඒ නිසා ජීවිතේ හැමදාම උත්සාහවත් වෙනවා දුක එන පැති ටික වහලා සැප ඇතිව ජීවත් වෙන්නට. අපේ ජීවිතය ඒ දුක එන පැති වහලා සැප හොයාගෙන ජීවත් වන්නට හදන ප්‍රශ්න පත්‍රයක් වගේ. හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රශ්නයට උත්තර හොයනවා. ඒ උත්තර හොයමින් අපි හැමදාම දුක නැතුව ඉන්න ක්‍රමවේද හොයනවා. නමුත් පින්තුනේ අපි දුක නැතුව ඉන්නට සොයන ක්‍රමවේද අපි භාවිත කරන්නේ ලෞකික පැවැත්මක් තුළ, ලෞකික දර්ශනයක් තුළ. ඒ ලෞකික දර්ශනය තුළ, ලෞකික පැවැත්ම තුළ දුක නැති කරන ක්‍රමයක් භාවිත කරන අපිට කවදාවත් ඒ තුළ දුකේ නිත්‍යවටම සුව කිරීමක්, දුක නැති කිරීමක් ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. යම් යම් දේවල් ප්‍රයත්න දරනකන්, උත්සාහ දරනකන් අපිට සැපයි කියලා හිතන දේවල් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබ ටිකක් ඔබේ ජීවිතයේ දිහාවට බුද්ධිමත්ව හැරිලා බැලුවොත් ඔබට දකින්නට පුළුවන් ඔබ දුක නැති කරගන්නට කියලා ගත්ත දේවල් නිසාම ඔබේ ජීවිතයට මොනතරම් ආදීනව ප්‍රමාණයක් වෙනවද, නැතිනම් ඒ දේවල්ම දුක උපද්දවන්නට හේතු වෙලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට අපි සපයි කියලා හිතා ගන්නවා නම්, අපි යම් කිසි දේවල් පිළිබඳව අපි මනසින් බැඳෙනවා නම් ඒ විදිහට ඒ සෑම දෙයක් තුළින්ම දුක එනවා කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු එක බ්‍රාහ්මණතුමෙක් බුදුරජාණන් වහන්සේට කියනවා ඔහුගේ දුක පිළිබඳව. ඔහුගේ එකම පුතා කලුරිය කරලා, එකම පුතා මරණයට පත් වෙලා, ඒ පිළිබඳව දුකින් වේදනාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබින් විමසනවා, බමුණ ඔබ ඉන්ද්‍රයන් පැහැදුණු බවක් පේන්නේ නැහැ, ඔබ ටිකක් දුකෙන් ඉන්න විදිහක් පේන්නේ, හේතුව මොකක්ද කියලා. ඒ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මගේ එකම පුතා මැරුණා, මට මේක දරාගන්නට බැරි තරමේ දුකක්. මම හැමදාම සොහනට ගිහිල්ලා අඬනවා මගේ එකම පුතා කොහෙද, මගේ එකම පුතා කොහෙද කියලා. ආදරණීය තාත්තා කෙනෙක් විදිහට මේ බ්‍රාහ්මණතුමා ගන්න දරපු විඳපු දුක ගැනයි බුදුරජාණන් වහන්සේට කිව්වේ. මේ බ්‍රාහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කියා දුන්නේ, බමුණ ප්‍රිය දේ නිසා හැමදාම දුක එනවා කියලා. බමුණට ටිකක් මේක තේරුම් ගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ටිකක් වෙනස් කතාවක්නේ. ප්‍රිය දේ නිසා කොහොමද දුක එන්නේ? අපි කැමති දේවල් නිසා කොහොමද දුක එන්නේ?
අපි දෙයකට කැමති වෙනවා කියලා කියන්නේ අපි ඒ දේ ලැබෙනකොට අපි සතුට වෙනවනේ. දැන් මට දුක තියෙන ප්‍රිය දේ නැති නිසානේ ප්‍රිය දේ තිබ්බනම් මට දුක නැහැනේ. මෙහෙම තමයි බමුණ කල්පනා කළේ. බමුණ බුදුරජාණන් වහන්සේගේ වචනේ අනුමෝදන් වුණේ නැහැ. පිටත් වෙලා යන්න කියලා. අසල හිටිය දුෘත්‍යය ටිකක්. මේ අය දුකෙලිමින් හිටියේ. මේ අයට කිව්වා මේ ප්‍රවෘත්තිය. මේ අය කියනවා ඇත්තනේ කොහොමද කෙනෙකුට දුක එන්නේ ප්‍රිය දේවල් නිසා මිනිස්සු හැමදාම සැපෙන් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේට වැරදිලා කියලා. මේ පණිවිඩය රජමාලිගාව දක්වාමත් ගියා. කොසල් රජුරුවත් මල්ලිකා දේවියත් අතර මේ ගැන සාකච්ඡාවක් ඇති වුණා. මේ වෙලාවේදී මල්ලිකා දේවියත් කිව්වේ ඇත්තනේ රජතුමනි ප්‍රිය දේ නිසා දුක උපදිනවා කියලා. රජතුමා මේකට පිළිගත්තේ නැහැ. ඔබ හරියට ගුරුවරේ යමක් කියනකොට ගෝලයා එහෙයි එහෙයි කියලා අහුම්කම් දෙනවා වගේ බුදුහාමුදුරු මොනවද කියන්නේ ඔබත් ඒ හැම දෙයකටම එහෙයි එහෙයි කියමින් පිළිතුරු සපයනවා මිසක කියලා බොහොම අපේ මනසට ප්‍රකාශ කරලා රජතුමා යන්නට ගියා. ඉතින් රජතුමාගෙන් පිටත් වීම යෑමෙන් පස්සේ පස් වේලාවක මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ ළඟට පණිවිඩයකට ආවලා මේ ප්‍රවෘත්ති පිළිබඳව විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ වෙලාවේදී නෑ ප්‍රිය දේ නිසා දුක පැමිණෙනවා. ප්‍රිය දේ නිසා තමයි හැමදාම ජීවිතේ දුක තියෙන්නේ කියලා. මල්ලිකා දේවිය දවසක් රජුරන්ට නැවත කියනවා ස්වාමීනි ඔබ වජිරි කුමාරිකාවට ආදරේද? රජුරෝ කියනවා ඔව් මම මගේ දියණියට නැතිනම් වජිරි කුමාරිකාවට හරි ආදරේ. ඇය දුකටපත් වුණොත් ලෙඩ වුණොත් ඔබතුමන්ට මොකද හිතෙන්නේ කියලා මල්ලිකා රජතුමා කියනවා ඇය දුකටපත් වුණොත් මරණයටපත් වුණොත් මගේ ජීවිතේ නැති වුණා හා සමානයි. මට ඒක මහ දුකක් තරන්න බැරි තරම් දුකක්. ස්වාමීනි ඒ නිසා තමයි ප්‍රිය දේ නිසා දුක එනවා කියලා කියන්නේ. ඔබතුමා ඒ දියණියට ආදරය කරන තරමටයි ඔබතුමාට දුක එන්නේ. ඔබතුමා විදුඩබ කුමාරයාට ආදරේද? මම විදුඩබ කුමාරයාට ආදරේ මගේ ජීවිතේ වගේ. ඒ වෙලාවේදී කියනවා මල්ලිකා දේවිය ඔහු මරණයට පත් වුණොත් ඔබතුමාට දුක එනවද? මට දරන්නට බැරි තරම් දුකක් එනවා කියනකොට මල්ලිකා දේවිය කියනවා අන්න ඒකයි ප්‍රිය දේ නිසා දුක එනවා කියලා කිව්වේ. මෙන්න මේ විදිහට මල්ලිකා දේවිය නොඑක් උදාහරණ මගින් දක්වනවා රජුරන්ට ප්‍රිය දේ නිසා දුක එන්නේ කොහොමද කියලා. අපි කාගේ ජීවිතවල අපි ප්‍රිය දේ නිසා සැපය හොයාගෙන යන දැක්මක් තුළ සිටියට යථාර්ථයේ විදිහටපත් වෙන්නේ ප්‍රිය දේ නිසා අපිට හැමදාම දුක කියන දේ උරුම වීම. අප්‍රිය දේ නිසා කොහොමද දුකනේ? ප්‍රිය දේ නිසා දුක උරුම වෙනකොට අප්‍රිය දේ නිසා හැමදාම දුක උරුම වෙනවා. ඉතින් කොහොමද ලෝකේ නොවෙනස් වෙන සැපයක් අපි උරුම කරගන්නේ? ඔබ ජීවිතයේ සාර්ථකව ගොඩනගා ගන්නට කියලා මොන තරම් දේවල් ගොඩනගාගෙන තිබුණත් මොන තරම් දේවල් ඔබ ලං කරගෙන හිටියත් ඔබේ ලෙඩවීම නතර කරන්නට කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ. ඔබ මරණයට පත්වීම නතර කරන්නට කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ. එක විනාඩි 5කට 10කට 15කට ඔබේ මරණය කල් දාන්න එක මොකකටවත් පුළුවන් කමක් නැත්තේ. එනිසා පින්නතුනේ අපි ඉන්නේ හරි අස්ථාවර තැනක. කිසිම දෙයකින් ලෞකික දෙයකින් අපිට දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ දුක නැති කරන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ දුක නැති කරන්න පුළුවන් ක්‍රමය අපි අවබෝධ කරගත යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය ලෝකයා දකින විදිහට තමන් කැමති කැමති දේවල් ලං කර ගැනීම තුළින් ලබන දුකේ නැතිවීමක් ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම තුළ දුක නූපදින තත්ත්වයට පත්වීමක් පිළිබඳව. දුක නැති කිරීමක් කියනවට වඩාත්ම ගැළපෙන්නේ දුක නූපදින තත්ත්වයට පත් කිරීමක් කියලා කිව්වොත්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දැක්ක දුකට හේතුව මොකක්ද කියලා. ඒ හේතුව නැති කරන ක්‍රමයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කතා කළේ. ඒ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා නම් තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. එතකොට අපි කල යුත්තේ තණ්හාව නැති කරන එක. තණ්හාව නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ.
අවිද්‍යාව නැති නොකළොත් නැතිනම් යථාර්ථවාදී දැක්මක් අපි තුළ නැත්නම් අපිට දුක තණ්හාව කියන දේ නැති කරන්න බෑ. තණ්හාව නැති නොකළොත් දුකේ නැතිවීමකුත් නැහැ. එනිසා අපි අද ඇති කරගත යුතු දේ මොකද්ද? යථාර්ථවාදී දැක්ම. තව විදිහකින් කියනවා නම් සම්මා දිට්ඨිය. මෙන්න මේ සම්මා දිට්ඨිය අපේ ජීවිතයට ඇති කරගන්නවා නම් ඒකම තමයි පින්නතුනේ තණ්හාවේ නිරෝධය බවට පත්වන්නේ. ඒකමයි දුකේ නැති කිරීම බවට පත්වන්නේ. එනිසා අපි අද තණ්හාව නැති කිරීම සඳහා අපි අවබෝධ කරගත යුතු ධර්මය පිළිබඳව අවබෝධ කරගත යුතු කරුණ පිළිබඳව අපි අවධානයක් යොමු කිරීම වටිනවා. බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා අභිසමය සංයුත්තේ තුළ. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට මුල් වෙන්නේ සරියුත් වහන්සේ. සරියුත් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්නකොට දවසක් කල්ැතුව උදෑසනම පිණ්ඩපාත වෙලියා. උදෑසනම පිණ්ඩපාත යනකොට ටිකක් කල් වේලා වැඩි. පිණ්ඩපාතේ ගමට පිවිසෙන්නට අලුයම් කාලයේ වැඩි නිසා ටිකක් තීර්ථකාරාමයක් තිබුණා ඒ කිට්ටුව ගමක් කිට්ටුව. ඒ තීර්ථකාරාමයට ගිහිල්ලා පොඩ්ඩක් සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතලා තීර්ථකාරාමයට ගියා. තීර්ථකාරාමයට ගියාට පස්සේ ඒ අනේ තීර්ථකයොත් සරිත්‍තර උන්වහන්සේට අස්නක් පනවා දීලා උන්වහන්සේ සමඟ සුහදව ධර්ම සාකච්ඡාවකට එළඹුණා. සරිත්‍තර උන්වහන්සේගෙන් අහනවා, ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ, මේ ලෝකේ මිනිසුන්ට දුක එනවා. දුක එනකොට ඇතැම් මේ ලෝකේ ක්‍රියාවාදී අය, ක්‍රියාවාදී කියලා කියන්නේ මේ කර්මය නිසා විපාක ලැබෙනවා කියලා මෙදී අඳුනන අය ඉන්නවා. මේ අය කියනවා සංකතං දුක්ඛං. දුක කියන එක තමා විසින් කරපු දෙයක් නිසා එන දෙයක්. ඒ කියන්නේ අපේ ජීවිතේට යම් යම් දුක් දැනෙනවා නම් මේ දුක එන්නේ මොකක් නිසාද? තමන් කරපු දෙයක් නිසා. ස්වාමීන් වහන්සේ වගේම මේ ලෝකේ සමහර ශ්‍රමණයෝ ඉන්නවා. ඒ අය කියනවා දුක එන්නේ පරංකතං දුක්ඛං. අනුන් කරපු දෙයක් නිසා තමයි ජීවිතේට අපේ ජීවිතේට දුක එන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් කරන දෙයක් නිසා, කරපු දෙයක් නිසා අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. එහෙම නැතිනම් සයංකතංච පරංකතංච දුක්ඛං. ඒක තමා කළ දෙයකුත් අනුන් කළ දෙයකුත් මේ දෙකම නිසා තමයි අපිට ජීවිතේට දුක එන්නේ. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ලෝකයේ තුල. ඒ කෙනාගේ දැක්ම තමයි අසංකතං අපරංකතං. තමා නොකොට අනුනුත් නොකොට අදිච්ච සමුප්පන්නව. අදිච්ච සමුප්පන්නව කියලා කියන්නේ මේ ආකස්මිකව අපි කිව්ව කෘතීමව ඉබේ දුක එනවා මිනිසුන්ට. මෙන්න මේ විදිහට දුක එන එක ගැන ගොඩක් දෙනෙක් එක එක මත කියනවා, එක එක කරුණු කියනවා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්ස, අපි කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේ කියන විදිහට කිව්ව වෙන්නේ? අපි කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කිව්ව වෙන්නේ? අපි මොන විදිහට කිව්වොත් බුදුරජාණන් වහන්සේට දොස් කිව්ව නොවෙන්නේ? ඒ කියන්නේ මේක බොහොම ලස්සන සැනක්. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් දේශනා කළා කියලා කිව්වොත් එහෙම කෙනෙක්, එයා හරියට බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා හා සමානයි. බලන්නකෝ ඒ කාරණාව මොන තරම් අපූරු කාරණාවක්ද කියලා. අද කාලේට කොච්චර ගැළපෙන කාරණාවක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ කාරණාවක් දේශනා කළා කියලා යම් කෙනෙක් කිව්වොත් ඒක හරියට බුදුරජාණන් වහන්සේට කරන දෝෂ ආරෝපණයක් කොටයි සැලකුවේ. ඒක තථාගත ශ්‍රාවකයෝ විතරක් නෙමෙයි, මේ අන්නේ තීර්ථකයෝ පවා එහෙම සැලකුවා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් දේශනා කළා කිව්වොත් එහෙම ඒක බුදුරජාණන් වහන්සේට කරන අභ්‍යහඛ්‍යායනයක්. එහෙම නැතිනම් වරදවා දොස් කීමක් හැටියටයි දැක්කේ. අපි කොහොම කිව්වද බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා නොවෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් අපි කිව්වා වෙන්නේ කොහොම කිව්වොත්ද කියලා මේ අය ප්‍රශ්න කරා. මේ වෙලාවේදී සරියුත්තර වහන්සේ මේ තීර්ථකයන්ට කියනවා, ලැත්මි මේ දුක පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දුක තමන් කරපු දේ නිසාවත්, දුක අනුන් කරපු දේ නිසාවත්, දුක තමන් අනුන් දෙදෙනා කළ නිසාවත්, දුක එමත් නැතුව මේ අදිච්ච සමුප්පන්න වූවක් කොටවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කියලා.
පටිච්ච සමුප්පන්නයි කියලා කිව්වේ හේතු නිසා හට ගන්න දෙයක් කියලා තමයි දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක පුද්ගලයෙක් කළ නිසා මම කළ නිසා එන දෙයක්වත් අනුන් කරපු නිසා එන දෙයක්වත් දෙන්නම එකතු වෙලා කරපු දෙයක් නිසාවත් ඉබේ හටගත් දෙයක්වත් නෙමේ පටිච්ච සමුප්පන්න දෙයක් කියලා කිව්වේ. මේක තමයි දුකට හේතු නැතිනම් දුකේ ඇතිවීමේ මූලයක් ගැන කතා කරපු තවත් එක ක්‍රමවේදයක් පරයායක්. දුක පටිච්ච සමුප්පන්නයි. මොකක් නිසාද දුක හටගත්තේ කියලා පෙන්නනවා. පස්සපච්චය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි දුක කියන දේ හටගත්තේ. සරත්තරණන් වහන්සේ තීර්ථකයන්ගේ ප්‍රශ්නට පිළිතුරු දෙන විදිහ හරිම ලස්සනයි. කියනවා මේ ලෝකේ යම්කිසි කෙනෙක් කියනවා නම් මම කරන දෙයක් නිසා තමයි මට දුක එන්නේ. මම අතීතේ කර්ම කරලා තියෙනවා, පව් කරලා තියෙනවා, මං අද දුක් විඳින්නේ ඒ කරපු පව් නිසා තමයි කියලා කෙනෙක් කියනවා නම් සයන්කත දුකක් පනවනවා නම් තමන් කරපු දේවල් නිසා එන දුකක් පනවනවා නම් ඔහුට දුක ඇවිල්ලා තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ අද දුක එන්නේ ඔහුට යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවා නම් ස්පර්ශය මූලික කරගෙන තමයි ඔහුට දුක ඇවිල්ලා තියෙන්නේ. ස්පර්ශය නැතුව ඔහුට දුක ඇවිල්ලා නැහැ. පරංකත දුක අනුන් කරපු දෙයක් නිසා දුක එනවා කියලා කෙනෙක් හිතනවා නම් ඒක දුක එන්නේ හේතුව තියෙන්නේ මොකද්ද? ස්පර්ශය නිසානේ දුක එන්නේ. යමක් ස්පර්ශ වුණොත් තමයි දුක එන්නේ. මේක දෙන්නම කරලා දුකාවත් ස්පර්ශය නිසා. එහෙමත් නැතිනම් ඊපේ හටගත්ත කියලා කියනවා නම් ඒත් එන්නේ ස්පර්ශය නිසා තමයි දුක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ලෝකයේ තියෙන වාදයට අනුරූපව යන දෙයක් දේශනා නොකොට ඒ සියල්ලන්ටම එකඟ විය හැකි, එකතු විය හැකි දුක එන මුලක් ගැන දේශනා කළා. ඒ තමයි මේක පටිච්ච සමුප්පන්නයි. දුක එන්නේ ස්පර්ශ ප්‍රත්‍යය. එතකොට මේ ස්පර්ශය මූලික කරගෙන තමයි කෙනෙකුට දුක එන්නේ. අපි දුක කියන්නේ මොකද්ද? එක්ක ඇහෙන් දකින රූපේ නිසා අපිට දුකක් එනවා, අපි අකමැති දේවල් දැකීම නිසා. එක්ක කනට ඇහෙන දේ නිසා දැනුම් අහනවා, අකමැති වචන අහන්නට ලැබෙනවා. මේ පැත්තෙන් දුක එනවා. එක්ක දිවට රස දැනෙනවා, කටුක වුණ දේවල් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේක දුකක් කියලා අපි කියනවා. එක්ක අපිට කයට ස්පර්ශයට දැනෙනවා, බොහොම රළු ස්පර්ශ. මේ දේවල් නිසා දුක එනවා. එනිසා පින්නතුනි අපේ ජීවිතය තුළ අපි ප්‍රඥාවෙන් සිටිය යුතු, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථාර්ථවාදී දහම. එහෙමත් නැතිනම් මේ හේතුඵල ධර්මය. අපි දැක්කොත් ස්පර්ශය කියන කාරණාව මොකක්ද කියලා අපිට පුළුවන්කම තියෙනවා එතනදී අර දුක ගේන්න පුළුවන් හේතු ටික නැති කරගන්න. ඒ ස්පර්ශය කියන දේ අපිට නැති කරන්න පුළුවන් කියලා කියන්නේ ස්පර්ශය කියන දේ අපිට නැති කරගන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ දුක ගේන පැත්ත නැති කිරීමමකි. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ස්පර්ශය හරියට තේරුම් ගත්තාම ස්පර්ශ නිරෝධය දකින්න. ස්පර්ශ නිරෝධය දැකීම තුළින් දුක්ඛ නිරෝධයකට පත්වන්නට. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ පින්නතුනි හැම මොහොතකම සිද්ධ වෙන යථාර්ථය. ඇහැට එන වර්ණ සතහන මේ මොහොතේ ස්පර්ශ වුණොත් ඒක මේ මොහොතේ ස්පර්ශයේ නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම චක්කු විඥාණය හටගත්තොත් චක්කු විඥාණය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. කනට ශබ්දය ආවහම කනට ශබ්ද ස්පර්ශ වීමෙන් ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ දැනගත්ත හිතත් ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට මේ ආයතන හයම මොහොතින් මොහත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. මේක තමයි පවතින යථාර්ථය. මේ පවතින යථාර්ථය නොදන්නාකම නිසා අපි හිතෙන් ආශ්‍රවෝ කියලා කියන්නේ ඒ දැකපු දේවල් වල නිමිති හිතේ එකතු කරලා රැස් කරලා තියාගන්නකම. ආශ්‍රවදහම. ඒ ආශ්‍රව විදිහට හිතේ එකතු කරලා නැවත නැවත ගොඩ ගහගෙන තියාගෙන ඉන්න නිසා මොකද කරන්නේ? ඒ දේවල් වලින් අපි අර බාහිරට නැඹුරු කරලි ලෝකේ තියෙන දේවල් ඇසුරු කරන්නට පුරුදු වෙනවා. දැන් මේ දෙක දෙකක් කරගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි ස්පර්ශය පිළිබඳව අවබෝධ කරගත යුත්තේ. ස්පර්ශය පිළිබඳව අවබෝධ කරගන්නකොට අපිට පේනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්න සංගති අස්සෝ. ඇසත් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා. තින්න සංගති තුන් දෙනාට එකතු වෙන ස්පර්ශයයි. ඇස කියන දේ රූපයට ස්පර්ශ වෙනවා. රූපය ඇසට ස්පර්ශ වෙනවා. මේ ආකාරයෙන්ගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ කියන්නේ
ඇසට රූපේ පතිත වෙනවා රූපේ කෙරෙහි ඇස පතිත වෙනවා ඇස රූපය ඇසින් දකිනවා ඇස රූපය කියන දේ ඇහෙන් දකින්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම රූපේ පිළිබඳව ඇස තියෙනවා මේ අපි දෙපැත්තටම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ඇස සහ රූපය අතර තියෙන ගනුදෙනුව පිළිබඳව පෙන්වා දෙන්නට අවශ්‍ය වෙනකොට එතකොට මෙන්න මේ විදිහේ මේ ධර්මතා දෙකක් නැතිනම් ඇස පිළිබඳව රූපයත් රූපය පිළිබඳව ඇස කියන මෙන්න මේ ධර්මතා දෙකක් සිද්ධ වෙනකොට මෙතන තියෙන තුන්වැන්නේ තියෙනවා චක්කු විඥානය කියන දේ. එතනින් එතනට හිත යොමු වෙනවා. මෙන්න මේ චක්කු විඥානය කියන මෙන්න මේ ධර්මතා තුන ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා තුන එකතු වන තැනක තියෙන ස්පර්ශය කියන දේ. ස්පර්ශය කියලා කියන්නේ මේ තුන් දෙනෙකුගේ එකතුවක්. තුන් දෙනෙකුගේ එකතුව කියන තැන චක්කු විඥානය කියන දේ තියෙන පස්ස චෛතසිකයක් ඇහැ රූප අතර සිදු වුණු ඒකට අපි කියන පටිඝ සම්පස්සේ කියලා. ඒ කියන්නේ ඇහැට රූපේ ගැටුණා කියන එක. එතකොට මෙන්න මේ පටිඝ සම්පස්සය චක්කු විඥානය කියන දේ තුළ තියෙන පස්ස චෛතසිකයක් කියන මෙන්න මේ පොදුවේ ස්පර්ශය කියන කෘත්‍ය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇහැ නැති වුණොත් ඒ මොහොතේ ඇහැ නැති වෙනවා කියලා කියන්නේ චක්කු ප්‍රසාදය විඳිනවා කියන එක. චක්කු ප්‍රසාදයට පුළුවන් එකවර එක වර්ණ සතහනක් දකින්න විතරයි. එතකොට මේ චක්කු ප්‍රසාදය මේ මොහොතේ විඳිලා යනවා. ඇසේ සිටීමෙන් හෝ රූපයේ විඳීමෙන් හෝ සිතේ නිරුද්ධ වීමෙන් හෝ ඒ ධර්මයේ නැවත පැවැත්මක් පනවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ ස්පර්ශයේ පැනවීම නැවත පනවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ තුන් දෙනාගේ එකක් එකක් හෝ නිරුද්ධ වෙයි නම් එතනින් එහාට දේවල් පනවන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ ධර්මතා තුනක් නිසා ස්පර්ශයේ නැමැති ඵලය හටගත්ත මේ ධර්මතා ටික ඉතුරු නැතුව නැති වෙනවා මේ ස්පර්ශයේ කියන දේ නිසා නැති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා වේදනාව කියන දේ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව කියන දේ අපිට දුක ගේන්නට පදනම බවට පත් වෙනකොට ඒ සියල්ලම නැති කරන්නට පුළුවන් දේ තමයි ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කිරීම. ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඒ කෙනාට ඒ සඳහා වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඔහුට සලායතන නිරෝධය සාක්ෂාත් නොකොට සලායතන නිරෝධය සාක්ෂාත් කළ යුතු වෙනවා. සලායතන නිරෝධය සාක්ෂාත් කිරීම අත්‍යන්තයෙන්ම කළ යුතු දෙයක්. සලායතන නිරෝධය කියන දේ නැතුව නිර්වාණය පිළිබඳව නිවීම කියන දේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සලායතන නිරෝධය එමත් නැත්නම් ස්පර්ශ ආයතන හයේම නිරෝධය ගැන කතා කරනකොට මේක එක පැත්තකින් නිරෝධයක් පිළිබඳව ඒ කියන්නේ ස්කන්ධ නිරෝධය වශයෙන් දකින අවබෝධයේ ප්‍රඥාවක් විදිහට තව පැත්තකින් අනුත්පාද නිරෝධය හැටියටත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශ ආයතන කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දේවල් වලට කියනවා ආයතන හය කියලා. ස්පර්ශ ආයතන හය. එතකොට දැන් අපි ඇහි නිරෝධය සාක්ෂාත් කර යුතුයි. ඇහැ නිරෝධය කියලා කිව්වේ අපි ඇහැ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ අපි සාක්ෂාත් කර යුතුයි. ඇහැ නිරෝධය සාක්ෂාත් කරනවා කියලා කියන්නේ මොකද්ද? රූපයේහි නිරෝධය සාක්ෂාත් කරනවා කියන එක. ඇයි ඇහැ නැති වෙනවා නම් ඇහැ නැතුව රූපේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ? නැහැ, පේන රූපය ඇහැ නැති කල්ලි රූපේ තියෙනවා කියන්න පුළුවන් කමක් නැහැ. එනතුනේ මේක හරීම සියුම් අපි නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය කාරණාවක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ලෝකෙ තියෙනවද නැද්ද කියලා තර්ක කර කර ඉන්න නෙමෙයි. කෙනෙක් ලෝකෙ තියෙනවා කියනවා නම් ඒත් ඉන්නේ වරදක් තුළ. ලෝකෙ නැහැ කියලා කියනවා නම් භෞතික දේවල් තුළ ඒත් ඉන්නේ වරදක් තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පටිච්ච සම්පන්න ධර්මයක් පිළිබඳව. එතකොට යම්කිසි දෙයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් වෙන්නේ නැතුව ස්පර්ශය තුළින් පණවන්නේ නැතුව ස්පර්ශ නොවන රූපෙ එළියේ තියෙනවා කියලා කියනවා නම් ඒක නොයතු කතාවක්. ඒක යෙදෙන්නේ නැති නොයතු කතාවක්. සමකල්ගේ රූපේ තියෙන්නේ පින්නතුනේ ස්පර්ශ වෙන මොහොතේ. බුදුරජාණන්සේ රූපේ නැහැ කියලා කොතනකදීවත් දේශනා කරන්නේ නැහැ. රූපේ කියන දේ පණවන්න පුළුවන් තැන තමයි කොතනදිට ඇහැට වර්ණ සතහන ස්පර්ශ වෙනවා. අපි ඒකට කියනවා වර්ණ රූපේ කියලා.
එතකොට මෙන්න මේ වර්ණ රූපය පිළිබඳව අපි හිතින් හිතලා හිතින් දැනගන්නවා. මෙන්න මේ වර්ණ රූපය පිළිබඳව වර්ණ සංස්කාර පිළිබඳව අපි හිතින් හිතලා දැනගන්නවා. එතකොට ඒකත් අපි කියන විජානන කෘත්‍ය කියලා. එතකොට මේ විජානන කෘත්‍ය සිද්ධ වෙන්නේ අවස්ථා කිහිපයකදී. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් චක්කු විඥානය කියන තැනදී රූපේ විතරක් දැනගන්නවා. අපි නැවත මනෝවිඤ්ඤාණය තුළින් අර දැනගත්ත දේ අරමුණු කරලා කෙලෙස් සහිත විදිහට දැනගන්නවා. අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා අර කෙලෙස් සහිත විදිහට අපි ඒ දේ දැනගන්නවා. මෙන්න මේ විදිහට පින්නතුනේ ඒක කෙලෙස් සහිත සිතකින් අපි අසුර කරන්නට යනකොට මොකද වෙන්නේ? අර දුකට පදනම දැන් අපිට සකස් වෙලා ඉවරයි. ඒ නිසා අපිට මෙතන තියෙන යථාර්ථය දකින්න පෙන්නනවා ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. චක්කු විඥානය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට අපිට පේනවා නම් පිටතින් රූපේ පැත්තේ අපිට ඊයේ තිබ්බා කියලා ඊයේ හිටියා කියන දේ දැන් ආයෙ පෙන්වන්න පුළුවන් කමක් තියෙයිද? පෙර ප්‍රශ්න නැතුව, ඒ කියන්නේ මේ ඇහැට ආපු වර්ණ රූපය කියන එක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා නම් ඊයේ තිබුණු රූපය ආපහු දකින්න පුළුවන් වෙයිද? කොයිම වෙලාවකවත් ඇහැට ඊට කලින් තිබුණු වර්ණ සතහන ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නම ඒ මොහොතේ ඉන වර්ණ රූපය විතරයි. එතකොට ඒ වර්ණ රූපේ ගෝචර කරගන්නේ ඒ මොහොතේ පැවතුන ප්‍රසාදයෙන් විතරයි. එතන හටගන්න විඥාණය ඒ මොහොතේ හටගන්න විඥාණය පමණයි. එතකොට මේ ධර්මතා තුන අලුතෙන්ම හටගත් තැනක මිසක මේ පේනවා කියන සිදුවීම, පේනවා කියන ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ ඒක කොයිම වෙලාවකවත් එළියේ බාහිර ලෝකයේ තුල තිබිලා ආපු දෙයක් කියම නෙමෙයි. අන්න ඒ විදිහට අපි දකිනකොට දැන් අපේ හිතේ නිමිති අද තියාගෙන ඉන්නවා නම් ලෝකය ගැන ඒ නිමිති පපිත කරන්නට, ඒ නිමිති දාලා බලන්නට කිසිම හේතුවක් නැති බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතේ ගොඩනගාගත්ත ගොඩක් දේවල් තියෙන ඔබ ලෝකය කියලා හිතනකොට ඔබට මතක් වෙන මේ ගස් ගල්, ගෙවල්, දොරවල්, මිනිස්සු, යාන වාහන, ඉර හඳ, තාරකා කියන මෙන්න මේ බඳු දෙයක් කියලා. එතකොට ඔබ යම්තාක් නිමිති වලින් ගැන කතා කරනවා නම් දැන් ඔබ දකිනවා නම් රූපය හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් හැටියට. මේ මොහොතේ මේ හේතුඵල ධර්ම අනුව ස්පර්ශපත්යෙන් හටගෙන ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දෙයක් හැටියට ඔබ දකිනවා නම් එන්නතනි ඔබට පේනවා කොයිම විදිහකටවත් පණවන්න පුළුවන් කමක් නැහැ. කලින් ඉඳලා තියෙන තමන්ගේ නිමිති ටික එළිය තියෙනවා. මනසට අපිට දුක දැනෙනවා. දැන් අපි දුක කියලා හඳුනගන්න මෙන්න මේ ආයතන නිසා එන දුක. එතකොට මේ දුක එන්නේ මොකක් නිසාද? ඇහැට රූප ස්පර්ශ නොවන නම් අපිට දුකක් නැහැ. කනට සද්ද ස්පර්ශ නොවන නම් දුකක් නැහැ. එහෙනම් දුක ඇවිල්ලා තියෙන මොනවා නිසාද? යමක් ස්පර්ශ වුණාට පස්සේ තමයි බලන්න මොනතරම් තාර්කික, ඒ වගේම මොනතරම් පදනම් සහිත, මොනතරම් ජීවිතයේ යථාර්ථයක් ගැන බුදුරජාණන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ සෑම විටම අර කර්මවාදී, කර්ම විපාකවාදී තැනක් නෙමෙයි, කර්මඵලවාදයක් සෑම විටම දේශනා කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. යම්කිසි කර්මයක විපාකයක් නැහැ කියලා නෙමෙයි එකෙන් කියන්නේ. දැන් අද අපි වැස්සට තෙමුණොත් හෙට ඉන්ද්‍රිසාව හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක දුකක් තමයි. හැබැයි ඒ දුක අපිට මේ හිඳිරිසාව හැදුනේ මම පෙර කරපු කර්මයකට එහෙම නෙමෙයි. ඒක පෙර කර්ම විපාකයකට කියනවා නම් ඒක වැරදි. ඒ වගේ සමහර වෙලාවට අද සමාජය තුළත් අපි දකිනවා සමහර ඇත්තෝ අර තමන්ගේ හිතට දැනෙන දුක, වේදනාව නැතිනම් තවත් දේවල් මම මේ පෙර කරපු දේවල් නිසානේ මේවා එන්නේ. කමක් නැහැ මේක මම අද විඳිනවා කියලා හිතාගෙන හිත සනස ගන්නවා. නමුත් මේ බුදුදහම තුළ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ මේ සියල්ලම කර්මය මත සිද්ධ වෙන දේවල් කියලා පනවන්නේ නැහැ. සමහර වෙලාවට අද අසත්පුරුෂයෙක් ආශ්‍රය කිරීම නිසා අපේ ජීවිතයක දුක එන්න පුළුවන්. හැබැයි අසත්පුරුෂ සංසේවනයේ සතුකාව කියලා ඒ කාමයේ පෙර ජීවිතයේ කරපු කර්මයකට විපාකයක් විදිහට නෙමෙයි, අද කරපු ජීවිතේ වරද්දගත්ත දෙයක් නිසා. අන්න ඒ වගේ අපේ ජීවිතයට යම් යම් හේතු තියෙනවා දුක එන්න පුළුවන්. යම් යම් පදනම් තියෙනවා දුක එන්න පුළුවන්. එනිසා සියල්ලම කර්මය මතයි කියලා කියන්නේ නැහැ. එනිසා දුක කියන දේ හැම ආකාරයකින්ම තමන් කරපු දේවල් නිසාමයි දුක එන්නේ කියලා කිව්වොත් ඒක සාධාරණ නැහැ.
අනුත්තර පුනිසහතුව සාධාරණ නැහැ. මේ දෙන්නනි සමයි කිව්ව සාධාරණ නැහැ. ඉබේ හටගත්ත කියලා කිව්වත් ඒකට කියන අධිච්ඡ සමුප්පන්නයි කියලා අධිච්ඡ සමුප්පන්නයි කිව්වත් ඒක සාධාරණ නැහැ. එහෙනම් ඒකට හේතුවක් වෙනවා. මොකක්ද හේතුව? දුක කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්නයි කියලා කිව්වේ හේතු නිසා සකස් වන දෙයක් දුක කියන එක. මොකක්ද ඒකට හේතුව? ස්පර්ශ ප්‍රත්‍යය. ස්පර්ශය නිසා. ඇහැට රූපයක් පේන නිසා තමයි පින්නතුනේ අපි මේ පේන රූපය ගැන දුක උපදගන්නේ. දුක නොපෙනුනා නම් අපිට දුක උපදගන්නේ නැහැ. මේක හරිම සියුම්, හරිම ගැඹුරු සිදුවීමක්. මේක මතු පිටින් විතරක් දකින්නට එපා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක උපදිනවා කියන තැන මේක සරල තැනකින් විතරක්ම දකින්නට එපා. මේක හාත්පස කතා කරන්නට පුළුවන් දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක හට ගන්නවා කියලා කියන්නේ පින්නතුනේ දැන් චක්කු සම්පස්යෙන් උපන් වේදනාව සැප වූයේත්ට දුක් වූයේත්ට කියලා බුදුරජාණන් වහන්සේ තැන් තැන්වලදී දේශනා කරනවා. චක්කු සම්පස්යෙන් යම් වේදනාවක් උපදිනවා නම් ඒ උපදින වේදනාව සැප වූයේත් තියෙන දුක් වූයේත් තියෙනවා කියලා. එතකොට දැන් අපි දන්නවා ඇහැට රූපයක් ගැටෙන මොහොතේදී චක්කු විඥාණය කියන තැනදී තියෙන ස්පර්ශය, ඒ තැන ස්පර්ශය නිසා උපන් ඒ වේදනාව උපේක්ෂා සංගතයි, සැප දුක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ මෙතන ස්පර්ශ ප්‍රත්‍ය දුක නෝ කියලා කිව්වට එතන වේදනාව උපේක්ෂා සංගතයි. එහෙනම් මොකක්ද මේ දිස්සක්කලේ? මේ දිස්සක්කලේ ඊට වඩා හාත්පස අපි තේරුම් ගත යුතු කාරණාව. ස්වභාවයේ තමයි පෙන්නන්නේ අපිට ඇහැට රූප පේනවා. කිසිම රූපයකට පුළුවන් කමක් නැත්තේ නෑ ඔබව දුකටපත් කරන්න. ඇහැට පේන කිසිම රූපයකට පුළුවන් කමක් නැත්තේ නෑ ඔබව දුකටපත් කරන්න. ඒ රූපේ ස්වභාවය තමයි ඔබට ඇහැට පෙනී සිටින කම. ඇහැට පහත ටිකක් විදිහට පේන කම. අපි කිව්වොත් එහෙම ඔය රූපෙත් තිබිලා දුක එන්නේ කියලා. ඔය රූපේ දකින හැමෝටම දුක එන්නේ නැහැ. එහෙම රූප තියෙනවා. දකින ලෝකේ හැමෝටම දුක එන රූප එහෙම වෙන්නේ නැහැ. ඒක කෙනකෙනාට වෙනස් වෙනවා. එහෙමනේ දැන් අපි කෙනෙක් දකිනවා, දකිනකොට අපිට පේනවා ඒ කෙනා මරණයටපත් වෙලා කියලා. එතකොට අපි ඒක ගැන හිතලා දුක් වෙනවා. දැන් එකම අපි ආස කරන, ආදරය කරන කෙනෙක්ගේ මරණය හමුවේ අපි දුකටපත් වෙන අවස්ථාව ගැන අපි ටිකක් මෙනෙහි කරලා බලන්න. අපි කොච්චර කිව්වත් එයා මැරිලා ඉන්නවා දකිනකොටයි දුක ආවේ කියලා. ඇත්තටම ඔබ දුක් වින්දේ ඒක දැකීම තුලින් ආපු දෙයක් නෙමෙයිනේ. ඔබේ මනස තුල සංකල්ප මේ වශයෙන් නිර්මාණය කරගත්ත තැනකින් තමයි ඔබ දුක වින්දේ. එහෙම නැතුව අර මරණය නිසාම දුකව නෙමෙයි. ඒක දකින්නකොට දුක එනවා නම් ඒ දකින්න පැත්තේ තිබිලා ওই මලගෙදරකට යන පිරිස දිහා බලන්නකො හැමෝම එක සමාන දුකකින් ඉන්නේ කියලා. නෑ ළඟින්ම ආතරින්ම හොඳින්ම හිටපු කට්ටියට වඩා දුක එනවා. ඊට වඩා අඩුවෙන් ඇසුරු කරපු අයට අඩුවෙන් දුක එනවා. මොකක්වත්ම දන්නේ නැතුව කෙනෙක් එතෙන්ට ගියොත් එහෙම යාට ඒ ගැන දුකක් ඇත්තෙම නැති ගන්න. එතකොට වෙනතුනේ දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? කෙනෙක්ගේ අර දකින්න දේ තුල ඉඳලා දුක මොනවත් ආව නෙමෙයි. එතකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක හට ගන්නවා කියලා කිව්වේ මොකක්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක හට ගන්නවා කියලා කිව්වේ අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා ටික පිළිබඳව අපි කැමැත්තෙන් ඇසුරු කරන තැනකදී අපිට දුක උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් පිළිබඳව අපි තෘෂ්ණා ඡන්දය ඇති කර ගන්නකොට ඒ සෑම තැනකදීම අපිට දුක උපදින්නට පුළුවන්කම තියෙනවා. එවගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න යම් දෙයක් තියෙනවා නම් ඒක සංකත ලක්ෂණයක් නිසා ඒ තුළ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. මේ සියලු පරයයන්ගෙන් මේක ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි දුක කියන දේ උපදින්නේ. එතකොට අපිට අද දුකක් කියලා යමක් විඳිනවා නම් ඒ විඳින්නේ මොකක් නිසාද? වේදනාත්මක පැත්තෙන් අපි හඳුනාගත්තොත් යම් මොහතකට අපි ඒ වේදනාව විඳින්නේ යම් දෙයක දුකයි කියලා විඳින වේදනාව අපි විඳින්නේ පින්නතුනේ තමන්ගේ මනස තුළ උපද්දගත් සංකල්පමය දෙයක් නිසා. ඒක එළියට දාලා බලනකොට බාහිර රූපයට අයිති දෙයක් ලෙස කල්පනා කරනකොට අන්න අපිට දුක එනවා. ඒ කියන්නේ මේ නිමිති ඉතුරු කිරීම තුළ දැන් ඔබට සමුවට රූපයක් එනකොට ඔබ දැනගන්නවා මේ මගේ දරුවා නැතිනම් මේ මගේ අම්මා කියලා දැනගන්නවා. දැන් ඕක රූපය ඇවිල්ලා කිව්වේ නැහැ. ඇහැට ආපු පාට ටික ඇවිල්ලා කිව්වේ නැහැ මම දරුවා, මම අම්මා කියලා ওই පාට ටික ඇවිල්ලා කිව්වේ නැහැ. ඕක එහෙමනම් දකින හැමෝටම ඕක හිතෙන්නේ නැහැ. හැබැයි ඔහොම හැමෝටම හිතෙන්නේ
එතකොට ඒ තමන්ට විතරක් හිතෙනවා. ඒ තමන්ට විතරක් හිතෙන්නේ. රූපය ඇහැට අර විදිහට පෙනුනට තමන්ගේ හිත පැත්තේ ආශ්‍රව විදිහට සංකල්පමේ වශයෙන් තමන් රැස් කරගත්ත නිමිති ටිකක් තියෙනවා. ඒ තමයි මේ රූපය අම්මා කියලා. ඒක තමන් හිතින් හිතලා දැනගන්න දෙයක්. අපි හිතින් හිතලා දැනගන්න දෙයක් කොහෙ තියෙනවා කියලාද හිතන්නේ? අපි හිතන්නේ අර ස්පර්ශ වන රූපය අම්මා කියලා. ස්පර්ශ වන රූපය අම්මා කියලා තමයි අපි කල්පනා කරන්නේ. අපි හිතින් කොච්චර රැවටීමකට ලක් වෙනවද කියලා පින්නතුනි මොහොතකට කල්පනා කරලා බලන්න. අපි තමන්ගේ හිතේ එකතු කරගත්ත දේවල් ටික අපි දකින්නේ අර බාහිර රූපායතනයේ තියෙන දේවල් හැටියට. ඒ නිසා අපි ආදරණීය අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරුවල් රන් රිදී මුතු මැණික් වටින නොවටින වස්තු මේ කොහෙද තියෙන්නේ? ඒක තියෙන රූපේ. මේ විදිහට අපි කල්පනා කරන්නේ. ඒ නිසා තමයි ඒවා රකින්න අපි උත්සාහවත් වෙන්නේ. යථාර්ථයක් විදිහට ගත්තාම රූපෙට වටින කමක් නැහැ. ඇයි රූපෙට වටින කමක් නැහැ කියලා කියන්නේ? ඇහැට පෙනෙලා නැහැ වටින කම. ඇහැට පෙනෙලා තියෙන්නේ වර්ණ රූපයක් විතරයි. එතනින් එහාට අපි අර හිතේ තියෙන මායාව තුළ තමයි ඒ ටික ගොඩනගාගෙන තියෙන්නේ. ඒ විඥානයේ නැති මායාකාරය විසින් සකස් කරලා දෙන දේ තමයි අපි මවලා තියෙන්නේ. මායාවක් කියන්නේ මොකද්ද? අපිට ඇත්තටම තියෙනා විදිහට පේනවා. නමුත් යථාර්ථවත් විදිහට ගත්තහම බොරුවක්. ඒ නිසා තමයි මායෝපවංච විඥානං කියලා කියන්නේ. විඥානය හරියට මායාකාරයක් වගේ. මේකේ ස්වභාවය තමයි අර නැති දේ හදලා පෙන්වලා දෙනවා. නැති දේ හදලා පෙන්වලා දෙනවා. මොකද්ද නැති දේ හදලා පෙන්වලා දෙන්නේ? ඇලෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්, තණ්හා කරන දේවල්, වටිනකම් නොවටිනකම් තියෙන වස්තු එළියේ තිබෙන්නේ නැහැ. රූපයේ ස්වභාවය තමයි මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකම. දැන් රූපය කියලා කියන්නේ අපි මෙහෙම ගමුකෝ. ඇහැට එනවා අලුතෙන් වර්ණ සටහනක්, වර්ණ රූපයක්. පාට ටිකක් ඇහැට පේන්නේ. දැන් පෙනුණු පාට ටික ඊළඟ මොහොතේ පේන්නේ. අලුතෙන්ම වර්ණ සටහනක් ඇහැට ගැටෙන්නේ. කලින් තිබෙක නෙමෙයි. ඒතකොට ඊළඟට පේන්නේ අපව අලුතෙන්ම වර්ණ සටහනක් ගැටෙන්නේ. ඉතින් අලුතෙන්ම රූප පෙනෙන අපි කියනවා කලින් ඉඳලා ඊයේ දැකපු දේ තාම තියෙනවා කියලා. ඊයේ දැකපු දේ තාම දකින්න පුළුවන් වේද? ඊයේ දැකපු දේ කවදාවත් අද දකින්න පුළුවන් කමක් නැත්තේ. අලුතෙන්ම හේතු ටික ඇති වෙනකොට අපිට රූපයක් ඇහැට පෙනෙනවා. පෙනෙනකොට අපි හිතින් හිතනවා ඊයේ තිබ්බ එක තමයි අද තියෙන්නේ කියලා. හැබැයි ඒක හිතපු දේ මිසක පෙනුන දේ නෙමෙයි. අපි අර පේන දේ හිතන දේ දෙකම එකට ගැට ගහලා තමයි අපි හිතන්නේ ඊයේ තිබුණ දේ අද තියෙනවා කියලා. හැබැයි යථාර්ථය තමයි එකපාරක් දැකපු දේ නැවත කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ දේ පිළිබඳව අපි අම්මා තාත්තා කියලා හිතින් හිත හිත දැනගන්න තත්වයට පත් වෙන කොටක් වෙන තුනේ ඒ දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. ඒ රූපේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. එබඳු විදිහට රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණාට පස්සේ අපි කල්පනා කරනවා නම් ලෝකෙ තුල නිත්‍ය විදිහටම ගෙවල් දොරවල් යාන වාහන තියනවා, දූ දරුවෝ ඉන්නවා කියලා කල්පනා කරනවා නම් අපි ඉන්නේ බොහොම වැරදි සහගත අවිද්‍යා සහගත තැනක. මොකද වෙන්නේ? දැනගන්න දෙයට පදනමක් නැහැ. රූපේ පැත්තේ තියනවා කියලා දැනගන්න දෙයට පදනමක් නැහැ. දැන් රූපය වෙනස් වෙනකොට ඔබට දුක එයි කියලා ඔබ හිතනවා. ඇහැට පේන රූපය අනුසාරයෙන් ඒක වෙනස් වුණා කියලා ඔබ හිතනකොට දැන් ඔබට ආදරණීය දරුවා එළියේ රූපේ පැත්තේ හමුවන්නේ නැත්නම් පිටතට. ආදරණීය දරුවා එළියේ රූපේ පැත්තේ ඉන්නවා කියලා ඔබට හමුවන්නේ නැත්නම් ඔබට කවදාවත් ඒක ඇතුලේ දුක් විඳින්න තැනක් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබට කවදාවත් ඒක ඇතුලේ දුක් විඳින්න තැනක් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ දරුව පණවන්න ඔබට රූපේ පැත්තේ නිමිති හම්බ වෙන්නේ නැහැ. ඔබට හමුවන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක්. මෙන්න මේ විදිහට ඔබට ස්පර්ශ ආයතන 6ෙම නිමිති හමු වෙන්නේ නැත්තම් ස්පර්ශ ආයතන 6ෙම නිමිති හමු නොවන කල ඔබට කිසිම විදිහකින් දුක් විඳින්නට පදනමක් නැති වෙලා තියෙනවා. දුක් විඳින්න පදනම නැති වෙලා තියෙන නිකන් නෙමෙයි. අපි කියවනේ ප්‍රියදේ නිසායි දුක එන්නේ කියලා. දැන් ප්‍රියදේ ඇති කරගන්න ඔබට දේවල් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඔබට හම්බ වෙන්නේ ලෝක නිරෝධයක්.
ලෝක නිරෝධයේ තියෙන කෙනාට ලෝකයේ ඇතුළේ ඇලෙන්න දේවල් හම්බ වෙන්නේ ගැටෙන්න දේවල් හම්බ වෙන්නේ ඇලෙන්න ගැටෙන්න දේවල් නැති වෙනකොට ඔබ දුකෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ පින්තුනි මෙන්න මෙතනට මේ අවබෝධය ලබා ගන්නට ඔබ අප්‍රමාදී වේ යන්න ඒ අවබෝධය ඔබේ ජීවිතයට ලබා ගන්නට බුදුරජාණන් වහන්සේ නමක් අපිට ධර්ම දේශනා කළේ සඳහා ඔබ හැකියතාක් අප්‍රමාදී වෙන්න ලබාගත් මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න කෙසේ හෝ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය තියා ගන්න. ඉතින් මේ කියපු කරුණු ටික ඔබට යම් ප්‍රමාණයකට තේරෙන්නට ඇති. නොතේරුණත් ඔබ දැඩිව අදිෂ්ඨාන කරගන්න ලබාගත් මනුස්ස ජීවිතයේ කොහොම හරි මේ උත්තරීතර ධර්මය ඔබ අවබෝධ කරගන්නවා මයි කියන ඒ උතුම් ප්‍රාර්ථනා අදිෂ්ඨානය ඇති කරගෙන අද ඉඳලා ප්‍රමාදී වෙන්න. ඒකින්ද ටිකක් හරි තේරුණායට වඩා වැඩිපුර ප්‍රමාදී වෙන්න ඕනේ මොකුත් ඔබට නොතේරුණා නම් ඒකේ. ඒ නිසා ප්‍රමාදී වීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් අද දවසේදී මේ විදිහට හැම දිනම සද්ධර්ම ශ්‍රවණය කරගන්න තේතුණා. යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්න තේතුණා. මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං Jiran rakan tu buddha sahabakan buddhayam tu siwang padan. Ewa gema adalah sedih mesi dekaragata silu kusula dharmayan api mi parlo gina tintat anumotan karmu. Mita masa deka ketepia abhava prata wu chanaka nilupa masamar singha adalah mi putunuan tu punya anumotan karana ke balapurut jenua. සසර ගමනේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ඒ පින් ලබාගත හැකි තැනක ඉපදීයත්නම් සසරේ සුගතිය පිණිසම මේ පින මහෝපකාරී වේවා ධර්ම අවබෝධය පිණිසම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා ඒ වගේම 2019 මැයි මස 30 දිනට වූ ඌලීලාවතී මෑණියන් ඇතුළු ගුණපාල පියාණන්ට කිංස්ලි සහ සුදත්ත සොහොයුරන්ටත් ඒ වගේම සදිනි දුවටත් නන්දම්මා සරස්වතීට ආච්චීටත් සියාටත් ලීලානන්ද මාමා උපතිස්ස මාමා ප්‍රියන්ත පුතණුවන් සහ මේ පරිලෝකීය සීලම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ඒ පින්වත් පිරිස ඒ බලාපොරොත්තු වෙන තමන් නමින් මේ පරිලෝකීය සීලම ඥාති වර්ගයා මේ වෙලාවට සිහිපත් කරගන්න. ඒ සීල ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන ජාඇල කුඩහකපොළ උතුර අංක 123 නිවසේ පදිංචි අනුරා සමරසිංහ මෞතුමිය ශ්‍රීනාත් සමරසිංහ පියතුමන් සහ පවුලේ සහෝදර සහෝදරියන් පිරිසට අංක 546-3 සිසිල් පටුමග කුරණ කටුනායක පදිංචිව සිටින පවුලේ දූදරු පිරිසට ඒ වගේම සුජීවත්ව සිටින අනුරා සමරසිංහ පියතුමන් නදී ජයසුන්දර ප්‍රියන්ත ජයසුන්දර මිනිශී ජයසුන්දර විශ්ව ජයසුන්දර ධනුෂ නිලංක සමරසිංහ චතුරි සමරසිංහ ජානි හේවාව සමයන දූදරුවන්ට ඒ වගේම මේ උතුම් කුසලයේ බලයෙන් රෝගීව සිටින සුනිල් ඩග්ලස් අයියා ඒ වගේම රසික අයියා ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ නම් සඳහන් කරන්නට යෙදුණු සියලු දෙනාටත් දායකත්වයේ ගෙන කටයුතු කළ සියලුම දෙනාටත් ඒ වගේම net fm ඒජාතී නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයේ ඒ සියලුම පින්වත් පිරිසටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා පින්වත් ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලයේ
උතුම් නිවනක් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.